හොඳයි එහෙමනම් මේ අපගේ අභිධර්ම දේශනා මාලාවේ 6 වෙනි කොටසයි අද. ඉතින් අද අපි විශේෂයෙන් මේ බලාපොරොත්තු වෙනවා අපි මේ දිගටම කරගෙන ආපු මේ රූප කාණ්ඩයේ මේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න. ඉතින් පොඩ්ඩක් මේ මොනවාද ගිය සතියේ අපි සාකච්ඡා කරේ කියලා මතක් කරනවා නම් අපි රූප 28 ගැන කතා කරගෙන යද්දී විශේෂයෙන්ම ගිය සතියේ මේ නිෂ්පන්න රූප 8ලොස් එහෙම නැත්නම් 18 යටතේ තියෙන මේ ප්‍රසාද රූප පහ ගැන විශේෂයෙන්ම සාකච්ඡා කරා. ඉතින් මේ ප්‍රසාද රූප පහ ගැන සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරා මේ චක්කු ප්‍රසාදය කියන්නේ මොකක්ද? ඊට පස්සේ සෝත ප්‍රසාදය කියන්නේ මොකද්ද? ගාන ප්‍රසාදය කියන්නේ මොකද්ද? ජීව ප්‍රසාදය කියන්නේ මොකද්ද? කාය ප්‍රසාදය කියන්නේ මොකද්ද? ඔය ආදී වශයෙන්. ඉතින් දැන් මෙතනදී තවත් පොඩ්ඩක් මතක් කරනවා නම් මේ චක්කු සහ සෝත ප්‍රසාද දෙදෙනාට කිව්වා අපි අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා අනල්ලීන. ඒ කියන්නේ එකට නොඇලුණු විෂයෙහිම විඥානය උපදවනවා. ඒ කියන්නේ මේ වර්ණේ සහ වර්ණේ කියන්නේ මේ ඇසට පේන වර්ණේ සහ ශබ්දේ එදී විඥානය උපදවනවා. ඒකට ඒක නිසා ඒකට අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ කියලා කිව්වා. ඊට අමතරව මේ ගාන ජීව හා කාය කියන මේ ප්‍රසාද රූප තුනට කිව්වා සම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ. එහෙම නැත්නම් අල්ලීන විෂයෙහිම විඥානය උපදවනවා කියලා. ඉතින් ඊට අමතරව අපි පොඩ්ඩක් මේ සාකච්ඡා කරගෙන යද්දී අපි මේ චක්කු ප්‍රසාදයේ කොපමණ ප්‍රමාණයකද පැතිරිලා තියෙන්නේ, සෝත ප්‍රසාදයේ කොපමණ ප්‍රමාණයකද පැතිරිලා තියෙන්නේ, ඔය ආදි වශයෙන් සමහර තැන්වලදී සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම මේ ප්‍රසාද රූපය කියන්නේ ප්‍රසාද රූපයේ මේ උපාදාය රූපයක් හින්දා ප්‍රසාද රූපය ගැන කතා කරොත් මේ ඒක පැතිරිලා තියෙන ප්‍රදේශයක් ගැන කතා කරන්න බෑ. අපි මේ දැන් ප්‍රසාද රූපය පැතිරිලා තියෙන ප්‍රදේශය ගැන කතා කරේ මේ ඒකට අදාළ වෙලා තියෙන ඒ රූප කලාපයන්ගේ ප්‍රමාණය ගැන හිතලා තමයි. ඉතින් ඔය ආදි වශයෙන් අපි මේ සාකච්ඡාවේදී මේ ප්‍රසාද රූප ගැන සාකච්ඡා කරා. ඉතින් අද අපිට විශේෂයෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ මේ ගෝචර රූප පහ ගැන සාකච්ඡා කරන්න. ඉතින් මේකත් අපි සාකච්ඡා කරා. ඒ වුණාට අපි අර අභිධර්මයේම සඳහන් වෙන ආකාරයට කොහොමද කියලා ඒ ගැන අද පොඩ්ඩක් විශේෂයෙන් සාකච්ඡා කරමු. ඉතින් මොනවාද මේ ගෝචර රූප පහ කියනවා නම් රූපය එහෙම නැත්නම් වර්ණය. දැන් මෙතනදී මේ රූපය කියලා කියන්නේ මේ ඇසට පේන වර්ණය කියන අදහස. ශබ්දය, ගන්ධය, රසය සහ ස්පර්ශය කියන පහට කියනවා ගෝචර රූප පහ කියලා. ඉතින් මේ ගෝචර රූප එහෙම නැත්නම් අපි ඒකට කියනවා විෂය රූප කියලත්. ඉතින් මේ විෂය රූප පහ ගැන කතා කරද්දී මේවා දැන් අපි රූපය කියන්නේ මොකද්ද කියලා කතා කරනවා නම් දැන් මෙතනදී මේ රූපය කියන වචනේ තවත් භාවිතයක් අපිට දකින්න පුළුවන්. රූපය කියන්නේ මෙතනදී මේ නිල්, කහ, රතු, සුදු ආදී වර්ණයන් තමයි. ඉතින් මේ රූපස්කන්ධ යනාදී තැන්වල රූප යනුවෙන් අදහස් කරන්නේ ඒ රූප 28. ඒ වුණාට මෙතනදී රූප කියලා අදහස් කරන්නේ ඒ 28ක් වුණු රූපයන් අතුරින් වර්ණය, එහෙම නැත්නම් පැහැය කියන රූපේ තමයි. ඉතින් මේ රූප 28ම අතරින් ඇසට පෙනෙන්නේ මේ වර්ණය කියන එකම රූපය පමණකි. ඉතිරි 27ම ඇසට ගෝචර වන්නේ නැහැ. ඉතින් ඒ වගේම ශබ්දය යනු වස්තු දෙකක් එකට ගැටුණු විට හටගන්නා ශබ්දයයි. ඒක මේ ගැටුණු විට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇති මොකක් හරි වස්තුවක් කැඩී යන විට, ඒ කියන්නේ පිංගානක් බිඳෙනකොට වගේ අවස්ථාවකදී ඇති වෙන ශබ්දය වෙන්න පුළුවන්. එතකොට මේ කතා කරනකොට මේ පටවි ගැටෙන බව තමයි සඳහන් වෙන්නේ අපගේ ශරීරයේ මේ වායුව පිට කරද්දී. ඉතින් ඒ ආකාරයෙන් නලා ආදී ශබ්දයන්ගෙන් ඇති වෙන්නේ මේ ශබ්දේම තමයි. ඉතින් ගන්ධය කියන එකත් මේ විශේෂයෙන් විස්තර කළ යුතු නැහැ. ඒටි මේ දුගද සුගද දෙක, එහෙම නැත්නම් දුර්ගන්ධය සුගන්ධය කියන දෙකටම මේ ගන්ධය කියන වචනය භාවිතා කරන බව දැනගන්න ඕන. ඉතින් රසය කියලා කියන්නේ ඒ එක එක රූප කලාපවල ඇති රසයට, එහෙම නැත්නම් අපි දන්න මේ ඊටාම සරලව කියනවා නම් පැණි රහ, තිත්ත රහ, කහට රහ, ඇඹුල් රස ආදී රසයන්ට තමයි.
ඉතින් මේ විෂය රූප පහ අතරින් අවසාන විෂය රූපේ තමයි ස්පර්ශය එහෙම නැත්නම් පොට්ටබ්බේ කියලා කියන්නේ. ඉතින් මේකත් අපි සාකච්ඡා කරා. ඉතින් මේ තද බව, මෘදු බව, රළු බව, බර බව, සැහැල්ලු බව, ඒ වගේම සිසිල් බව, උණුසුම් බව ආදි වශයෙන් ශරීරයේ එක එක තැන්වලට දැනෙන ස්වභාවයන්ට තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මේ ගෝචර රූප පහ කියලා දක්වපුවාම මේ දක්වන මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය කියන හතර විතරයි අපි ගණනය කිරීමේදී ගන්නෙ. ගෝචර රූප පහක් ඇත්තටම තිබුණට අර 28ක් කියලා ගණනය කිරීමේදී මේ ස්පර්ශය කියන දේ ගණනේට ගන්නෙ නැහැ. මොකද මෙතන මේ ස්පර්ශය කියලා එතන මේ විශේෂයෙන් අර කලින් නොකියු අමුතු රූපයක් නැහැ. එදත් අපි සාකච්ඡා කර වගේම මේ පඨවි තේජෝ වායෝ කියන මහා භූත තුනටම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් මේක විශේෂයෙන් පොඩ්ඩක් මතක තබා ගන්න මේ ස්පර්ශය කියලා ගෝචර රූප පහ යටතේ ආවට ඒ රූප 28 ගණනය කිරීමේදී මේ සලකන්නේ නැති බව. ඉතින් මේ ගෝචර රූප පහේදී මේ අපි අභිධර්මයේදී හැම විටම සාකච්ඡා කරන මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන, ඒ කියන්නේ මේ වගේ ස්වභාවික ලක්ෂණේ මොකද්ද, රසය කියන්නේ ඒ වගේ කෘත්‍ය මොකද්ද, පච්චුපට්ඨානේ කියන්නේ ඒවා නුවණට වැටහෙන ආකාරය කුමක්ද, පදට්ටානය ඒට ආසන්න කාරණේ කුමක්ද කියන දේ අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට මේ රූපය එහෙම නැත්නම් රූපාලම්බනේ, ඒ කියන්නේ රූප අරමුණේ ලක්ෂණේ වන්නේ චක්කු ප්‍රසාදේහි රූපේ ගැටීම ලක්ෂණ කොට ඇත්තේය. එතකොට මේකේ ලක්ෂණේ තමයි චක්කු ප්‍රසාදේ ගැටීම. එතකොට ඒක මේ නුවණට වැටහෙන්නේ කොහොමද? එහෙමනේ සමා වෙන්න මේ මේකේ කෘත්‍ය මොකද්ද? ඒ කියන්නේ මේ වර්ණේ කෘත්‍ය මොකද්ද? වර්ණේ කාර්ය මොකද්ද? චක්කු විඥාණයට ආලම්බනේ වීම නොහොත් ආලම්බනේ වීමේ ගුණය කෘත්‍ය කොට ඇත්තේය. එතකොට චක්කු විඥාණයට එහෙම නැත්නම් ඇසේ උපදින විඥාණයට අරමුණක් වීම තමයි මේ වර්ණේ කෘත්‍ය වන්නේ. එතකොට මේක නුවණට වැටහෙන්නේ චක්කු විඥාණයට ගෝචරභාවයෙන් වැටහෙන ස්වභාවය ඇත්තේය. එතකොට මේක නුවණට වැටහෙනවා, හරි මේක චක්කු විඥාණයට ගෝචර වෙන විෂය රූපේ තමයි වර්ණේ කියලා. ඉතින් මේකට මහා භූත තමයි ආසන්න කාරණේ කොට ඇත්තේ. ඉතින් මේ ආකාරයටම සියලුම පහස දැක්වෙන උපාදාය රූප සතරම මහා භූත ආසන්න කාරණේ කොට ඇති බව සලකන්න ඕන. ඉතින් මේ රූපාලම්බනේ නීල පීත ආදී වශයෙන් නන් වැදෑරුම් වේ. ඒ කියන්නේ මේකේ ආකාර ගාන දක්වලා නිමා කරන්න බැරි තරම් එක එක ආකාරයේ වර්ණ තියෙන්න පුළුවන්. මොකද මේ වර්ණ එක එක ආකාරයේ රූප කලාපයන්ගේ සම්මිශ්‍රණයෙන් තමයි අපිට දැනෙන්නේ. ඉතින් ඊළඟ විෂය රූපයේ ශබ්දය, එහෙම නැත්නම් ශබ්ද ආරම්භණය, ඒකේ ලක්ෂණේ තමයි සෝත ප්‍රසාදේ, එහෙම නැත්නම් කනෙහි ගැටීම තමයි ලක්ෂණය. එතකොට සෝත විඥාණයට විෂය වීම තමයි ඒකේ කෘත්‍ය, සෝත විඥාණයට දැනීමට හැකියවීම තමයි ඒකේ කෘත්‍ය. එයට ගොදුරු වීම වැටහෙන ස්වභාවයයි. එතකොට මේක නුවණට වැටෙන්නේ මේ සෝත විඥාණයට ගොදුරක් එහෙම නැත්නම් ආරම්භණයක් වෙන ආකාරයටයි. ඉතින් කලින් සඳහන් කරා වගේම සතර මහා භූත ආසන්න කාරණේ වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා බෙරහඬ, මිහිගු බෙරහඬ ආදී අනේකාකාර වශයෙන් මේ ශබ්දයත් තියෙනවා. ඒ වගේම දැන් මේ ගන්ධයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියන්නේ ගන්ධය, එහෙම නැත්නම් ගන්ධාලම්බනය, එහෙම නැත්නම් ගන්ධ අරමුණ, ගාන ප්‍රසාදය, එහෙම නැත්නම් නාසයේ තියෙන මේ ප්‍රසාද රූපේ ගැටීම තමයි එහි ලක්ෂණය. එහෙම නැත්නම් ඒකේ කෘත්‍ය වෙන්නේ, එහෙම නැත්නම් කාර්ය වෙන්නේ නහයි ඉපදෙන විඥාණයට විෂය වීම තමයි ඒකේ කෘත්‍ය වෙන්නේ. එතකොට ඒක කවදා හරි නුවණට වැටහෙනවා නම් අපිට වැටහෙන්නේ විදර්ශනා කරද්දී ඒ ගාන විඥාණයට ගොදුරු වීම වශයෙන්මයි. ඉතින් කලින් සඳහන් කරා වගේම සතර මහා භූත තමයි ආසන්න කාරණේ වෙන්නේ. ගන්ධයේද නානා විදි වෙනවා. ඊට පස්සේ රසය, එහෙම නැත්නම් රසාලම්බනේ කියන්නේ දිවට, එහෙම නැත්නම් ජීවා ප්‍රසාදයේ හැපීම තමයි ලක්ෂණ කොට තියෙන්නේ. ඊට පස්සේ දිවේ ඉපදෙන විඥාණය, එහෙම නැත්නම් ජීවා විඥාණයට ගෝචර වීමම තමයි එහි කාර්ය, එහෙම නැත්නම් කෘත්‍ය වන්නේ. එතකොට ඒක වැටෙහෙන්නේත් කවදාද හරි ජීවා විඥාණයට පැවැත්මට ස්ථාන භාවය, එහෙම නැත්නම් ගොදුරු වන ආකාරයට තමයි
නුවණට වැටහෙන්නේ සතර මහා භූත රූපම තමයි ආසන්න කාරණයකට තියෙන්නේ. රසයත් අනේක විදි වෙනවා කියලා අපි හොඳ ආකාරවලම දන්නවා. ඉතින් ස්පර්ශය එහෙම නැත්නම් ස්පර්ශ ආලම්බණය වන්නේ කාය ප්‍රසාදේ ගැටීම ලක්ෂණ කොට තියෙනවා. කාය විඥාණයට විෂය වීම කෘත්‍ය කොට තියෙනවා. කාය විඥාණයට ගොදුරු වීමම වැටහෙන ආකාරය වෙනවා. දැන් මෙතන විශේෂයෙන් තියෙනවා ආපෝ වර්ජිත භූතත්‍රය. ඒ කියන්නේ ආපෝ ධාතුව නැතුව ඉතුරු භූත තුන තමයි මේ ස්පර්ශය කියලා ගන්න. ඒ කියන්නේ පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන තුන තමයි මේ ස්පර්ශය කියලා ගන්න. ඉතින් ඒ වගේම මෙතන මේ ආසන්න කාරණේ වෙන්නේ ආපෝ වර්ජිත භූතත්‍රය ආසන්න කාරණේයි මේ පඨවි තේජෝ වායෝ ධාතු හේන් සංඛ්‍යා වශයෙන් ගැනීමේදී විශේෂයක් නොගනී. ඉතින් මේ ආකාරයෙන් අපි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන වශයෙන් දැනගත යුතුයි. ඉතින් මේ ආකාරයට අපි මේ ප්‍රසාද රූප පහත් ගෝසර රූප පහත් කතා කරලා මේ වෙනකොට අවසන් වෙනවා. නැවතත් මතක් කරනවා නම් මෙතන දක්වන ස්පර්ශාලම්බණය ගණනය කිරීමේදී සංඛ්‍යා වශයෙන් විශේෂයෙන් ගණන් ගන්නේ නැහැ. ඉතින් පින්වත්නි අපි නැවතත් පොඩ්ඩක් මේ රූප 28ට පොඩ්ඩක් හිත යොමු කරලා බලුවා නම් අපි මේ වෙන විට භූත රූප 4 සාකච්ඡා කරලා ඉවරයි, ප්‍රසාද රූප 5 සාකච්ඡා කරලා ඉවරයි, ගෝචර රූප 5ත් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපිට සාකච්ඡා කරන්න දැන් ඉතුරු වෙලා තියෙන්නේ භාව රූප දෙක, ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ කියන කොටසයි. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොනවාද මේ ස්ත්‍රී භාව රූපේ සහ පුරුෂ භාව රූපේ කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ භාව රූප කලාප දෙකක් තියෙනවා අපි කලින් කතා කරා වගේ. ඉතින් මේ භාව රූප කලාප දෙක හැදෙන්නේ සුද්ධාෂ්ටකයකට. දැන් මෙතන මේ දැක්වෙන සුද්ධාෂ්ටක රූප කලාපයට තවත් විශේෂ පරමාර්ථ රූප දෙකක් එකතු වීමෙන්. මොකද්ද මේ එකතු වෙන පරමාර්ථ රූප දෙක? ජීවිත රූපයයි භාව රූපයයි කියලා. එතකොට මේ ආකාරයට තමයි භාව රූප දෙකක් හැදෙන්නේ. සමා වෙන්න භාව රූප කලාපයක් හැදෙන්නේ සුද්ධාෂ්ටකයේ ජීවිත රූපේ සහ භාව රූපේ එක්වීමෙන්. ඉතින් දැන් මේක පරමාර්ථ වශයෙන් කතා කරනවා නම් භාව රූප දෙකක් තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා මේ භාව රූප කියලා කියන්නේ එක එක සත්‍යයක ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් විදහා දක්වන, එහෙම නැත්නම් දක්වන ඒ ශරීරයේ ඒ ආකාරයට දක්වන එක්තරා සියුම් රූප ස්වභාවයක්. ඒක තමයි භාව රූපයෙන් විශේෂයෙන්ම කරන්නේ. ඉතින් මේ භාව රූපයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ගැට කතා කරනවා නම් ඉතින් මෙතනදී විශේෂයෙන් කොටස් දෙකක් තියෙනවා අපි හැමෝම දන්න ආකාරයට ස්ත්‍රී භාව රූපය සහ පුරුෂ භාව රූපය කියලා. ඒක තවත් වචන වලින් කියනවා නම් ඒකට කියනවා ස්ත්‍රීන්ද්‍රිය සහ පුරුෂේන්ද්‍රිය වශයෙන්. ඉතින් අපි බලමු මේකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන මොනවද කියලා. ස්ත්‍රී ඉන්ද්‍රියේ ලක්ෂණේ තමයි මේ ස්ත්‍රියක් යැයි දැනීමට හා ස්ත්‍රී යන නාමයේ ඇතිවීමට හේතු වූ බව ලක්ෂණ කොට ඇත්තේ. ඒ කියන්නේ කාට හරි ස්ත්‍රී භාවයක් ගෙන දෙනවා නම්, ස්ත්‍රී ස්වරූපයක් ගෙනත් දෙනවා නම් ඒක තමයි මේ භාව රූපේ විශේෂ ලක්ෂණය. ඉතින් ඒකේ කෘත්‍ය වෙන්නේ, ඒකේ කාර්ය වන්නේම මේ ස්ත්‍රී භාවයේ හැඟවීම. ඒ කියන්නේ ශරීරයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ සත්‍යාගේ හැසිරීම වශයෙන්, සිතන පතන ආකාරයෙන් වශයෙන් හැඟවීමම මේ ස්ත්‍රී භාව රූපයේ ලක්ෂණ. අපි දැන් දන්නවා සාමාන්‍යයෙන් කුඩා ගැහණු දරුවෙක් සෙල්ලම් කරන්න ආස වෙනවා ඒ බූණික්කන් වැනි ඒ වගේ දේවල් වලට. එතකොට ඒ ආකාරයේ පවා ගෙනත් දෙන්න බලපෑමක් මේ ස්ත්‍රී භාව රූපයෙන් ඇති වෙනවා. ඒ වගේම ශරීර වශයෙන් ස්ත්‍රියන්ගේ, එහෙම නැත්නම් ස්ත්‍රී සතුන්ගේ පවා ඒ අංගපසඟ දක්වන ආකාරයේ ප්‍රකාශ කිරීම තමයි මේ භාව රූපයේ කෘත්‍යය. ඉතින් ස්ත්‍රී ලිංගය නිමිත්ත කෘත්‍ය ආකල්ප යන මොවුන්ට හේතුභාවය කවදා හරි නුවණට වැටහෙනවා. එතකොට මේ දේ මෙහෙම වෙලා තියෙන්නේ මේ ස්ත්‍රී භාව රූපේ නිසා කියලා කවදා හරි
ඒක අපි විදර්ශනා කරගෙන යද්දී නුවණට වැටහෙන්නේ තේ ආකාරයටම තමයි. ඉතින් මේක විශේෂයෙන් සඳහන් කළ යුතුත් නැහැ. දැන් මේ පින්නතුන්ට හොඳටම දන්නවා මේකට ආසන්න කාරණේ වෙන්නේ කර්මජ භූත ආසන්න කාරණේ. ඉතින් කර්මජ භූත වෙන්නේ මොකද මේ ස්ත්‍රී භාව රූපයත් කර්මය නිසා ඇති වෙන රූප කලාපයක් ස්ත්‍රී රූප කලාපය. ඉතින් ඒ රූප කලාපේ තියෙන මේ භූත තමයි එහෙම නැත්නම් මහා භූත සතර තමයි මේ භාව රූපේට ආසන්න කාරණේ වන්නේ. ඉතින් ඒ වගේම මේ පුරුෂ භාව රූපේ එහෙම නැත්නම් පුරුෂේන්ද්‍රිය කියන දේ ගැන කතා කරනවත් මේ ආකාරයටම සමානයි. මේ පුරුෂයකයි ශබ්ද බුද්ධීන් කාරණා බව ලක්ෂණයයි ඒ කියන්නේ අර කලින් සඳහන් කරා වගේම ඒ පුරුෂයෙක් කතා කරන විදිහ එහෙම නැත්නම් පුරුෂයෙක්ගේ ඇඟපසඟ ඒ වගේම පුරුෂයෙක්ගේ ඒ දක්වන සෑම ආකාරයක්ම මේ දක්වන්නේ මේ ආකාරයෙන් තමයි. එතකොට සමාවෙන්න පින්නත්නේ ඉතින් එතකොට ඉතින් මේකේ කෘත්‍ය වන්නේ පුරුෂ ලිංගීන්ද්‍රිය නිමිත්ත කෘත්‍ය වේශය යන මොවුන් කාරණාභාවයෙන් වැටහෙන ආකාරයයි. එතකොට කවදා හරි මේක නුවණට වැටහෙන්නේ මේ පුරුෂෙක්ට මේ භාවය ගෙනත් දුන්නේ එම නැත්තම් පුරුෂෙක්ට මේ වේශය ගෙනත් දුන්නේ මේ ආකාරයට ඔහුගේ ඇඟපසඟ පිහිටන්නේ මේ භාව රූපේ නිසා තමයි කියලා මේ වැටහෙනවා. මෙහි විස්තරේ ස්ත්‍රීන්ද්‍රියට විසදෘෂ පක්ෂයේ වේ ඒ කියන්නේ අර ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ආකාරයටම දැක්වෙනවා. ඉතින් කලින් කතා කරා වගේම කර්මජ භූත මේට ආසන්න කාරණේ වශයෙන් අපි හැමෝම මේ වෙනකොට දන්නවා. ඉතින් තවත් විශේෂ කාරණයක් සඳහන් කරනවා නම් මේ රූප ද්වය එහෙම නැත්නම් මේ රූප දෙකම එකම సంతානෙහි ඒ කියන්නේ එකම ශරීරයක එක විට නොපවතිනවා. ඉතින් මේක බුදුදහමේ විශේෂයෙන් සඳහන් වෙනවා මේ එකම ශරීරයක එක විට නොපවතිම විශේෂ කාරණයක්. ඉතින් යම් හේකින් ස්ත්‍රිය උපන්නහුට පුරුෂේන්ද්‍රයෙන් උපදනා බව පැවසේ. ඒ කියන්නේ ස්ත්‍රී වශයෙන් ඉපදුණු කෙනෙකුට කවදාවත් පුරුෂේන්ද්‍රය පවතින්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට එක එක කුසල අකුසල කර්මයන් අනුව මේවා වෙනස් වෙන බව පවා බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් සමහර පුරුෂයන් ස්ත්‍රීන් බවට පත් වෙනවා. සමහර ස්ත්‍රීන් පුරුෂයන් බවට පත් වෙනවා. මේ ආදී වශයෙන් අපි එදිනදා දැන් පවා එහෙම විස්තර අපි අසන්න දකින්න ලැබෙනවා. මේ ආකාරයට වෙන්නේ මේ එක එක ප්‍රබල කර්ම සහ ප්‍රබල අකුසල සහ ප්‍රබල කුසල තිබුණාම ඒ ආකාරයට ලිංග පරිවර්තන පවා වෙනවා. ඒ වුණාට මේ දහමේ දැක්වෙන ආකාරයට එක විට දෙකම පවතින්නේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට මේ උභතෝ ජනකයන්ට පවා එක ලිංගයක් අතුරුදහන් වූ පසුව අනික් ලිංගය පහළ වෙන බව බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් මේක තමයි ඉතින් මේ භාව රූප දෙක ගැන අපිට කතා කරන්න තියෙන ධර්මය අනුව. ඉතින් ඒ ගැන අපි හිතනවා මේ සාකච්ඡාවේදී මේ ප්‍රමාණය ඇති වෙයි කියලා. ඉතින් මේ ගැන තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් නැහැ. ඉතින් ඊට පසුව තියෙන කොටස තමයි මේ අපගේ නිෂ්පන්න රූප 18 යටතේ හෘදේ රූපය ජීවිත රූපය ආහාර රූපය කියලා කියන්නේ. මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. දෙකක් තියෙනවා. ඔව් අහන්න. එකක් තමයි මේ නපුංසක කියන කට්ටියව ඇති වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නය. ඔව්. අනිත් ප්‍රශ්නේ තමයි මේ ආකල්ප කියන එකත් මේක සඳහන් කරලා තියෙනවා. ආකල්ප කියන එක චිත්තචෛතසිකත් එක්කලා බැඳිච්ච දෙයක් කියලා හිතනවා. ඒක කොහොමද මේ මොකද්ද භව රූපයත් එක්කලා සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න කැමතියි. ඔව්. පළවෙනි එක තමයි මේ නපුංසක කියන එක ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඒ ගැන මේ විනය පිටකේ නම් සමහර තැන්වලදී සඳහන් වෙනවා. මේ අභිධර්ම පිටකේ නපුංසක අවස්ථාවේදී භාව රූපයක් තියෙනවද භාව රූපයක් නැද්ද කියන එක ගැන විශේෂයෙන් සඳහනක් මම කොහෙදිවත් දැකලා නැහැ. මමත් ඒ ගැන දැනගන්න උත්සාහ කරා. ඒක මේ මට හොයාගන්න හම්බ වුණේ සමහර විට කොතනක හරි තැනක ඇති. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න මම දන්නේ නැහැ. ඒක
පළවෙනි කාරණය මෙතන මේ උපතෝ බය බයං ජනකයා කියලා ලියලා තින්න අපොන්සකයා කියන තේරුම නෙමෙයිද නෑ එතන දෙකටම දෙක එකකින් එක අනිත් එකට මාරු වෙනවා කියන එකනේ මම මම හිතේ මේ කියන්නේ දෙකටම නැති ඒ කියන්නේ උප උපතෝ කියලා කිව්වම උප කියන්නේ දෙක කියන ඔව් ඔව් උබතෝ බය ජනකයාට කියලා කියන්නේ මං හිතන්නේ මෙතනදි මේ එකකින් අනිකට මාරු වෙනවා කියන එක. ඒක තමයි එක ලිංගයක් නැති වුණාම අර අපි අහලා තියෙන අර සමහර පුරුෂයන් ස්ත්‍රීන් බවට පත් වෙනවා කියලා. සමහර ස්ත්‍රීන් පුරුෂයන් බවට පත් වෙනවා කියලා. ඒක ඒ වගේ ආකාරයක්. අර නපුංසක කියන කතාවේදී මේ මොන මොන රූපයේද තියෙන්නේ කියන දේ මේ ස්ත්‍රී භව රූපයේද පුරුෂ භව රූපයේද කියන දේ ගැන මේ හරියට මම දන්නේ නැහැ. සමහර විට ඕක ධර්මයේ කොතන හරි තැනක ඇති. ඒ ගැන ඉතින් හරියට දන්නේ නැතුව සඳහනක් කරන්න අමාරුයි. ඕකේ. ඊට පස්සේ දෙවනි කාරණය තමයි මේ අර අහපු ප්‍රශ්නෙට මේ හිතන පතන හැටි වෙනස් වෙන්නේ ස්ත්‍රී පුරුෂ ඒ ඒ ආකාරයේ කියන එක. එතනදී කියන්න තියෙන්නේ මේ ශරීරයේ තියෙන මේ බලපෑමක් අනිවාර්යයෙන්ම මේ හිතන පතන හැටියට පවා එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් අපි උනත් දන්නවා දැන් අපි අර ශරීරය ඊටාම වෙහෙසටපත් වුනහම යමක් හරියට කල්පනා කරගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අර හොඳ නිින්දකින් නිදාගෙන නැගිට්ටාම එතකොට ශරීරය හොඳින් තියෙන නිසා යමක් හොඳට වැටහෙනවා. හොඳට කාපුහාම යමක් හොඳට වැටහෙනවා. ඔය ආකාරයට වගේම අර මේ ශරීරයේ තියෙන ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප පවා ඒ කෙනාගේ මේ චිත්තචෛතසිකයන්ගේ පහළ වීමට රුකුලක් බලපෑමක් ඇති කරනවා. ඒක තමයි ඒකට දෙන්න තියෙන උදාහරණ මේ පිළිතුර. මොකද මේ විශේෂයෙන්ම මේ කාම භවයේදී ඒ කියන්නේ විශේෂයෙන්ම මේ මනුෂ්‍ය සහ දිව්‍ය භවවලදී මේ ශරීරයේ ලොකු බලපෑමක් සිත්වලට ඇති කරනවා කියලා තමයි සඳහනක් වෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් සම්පූර්ණයෙන් ස්වායත්තව පැවැත්මක් නැති බව. බොහොම පිං හරි හරි. හොඳයි ඊළඟට මේ ඊළඟ කොටසට අපි ඉදිරියට යනවා නම් ඔව් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපි පොඩ්ඩක් නවත්තලාමු ඒක අපිට හැකි ආකාරයට විස්තර කරගෙන යන්න. හරි ඊට පස්සේ මේ දැන් අපි ඊගවට නිෂ්පන්න රූප 18 දී මේ හෘදේ රූපේ ජීවිත රූපේ සහ ආහාර එහෙම නැත්නම් ඕජා රූපේ කියන මේ රූප තුන ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් මේ පළවෙනි දේ තමයි මේ හෘදේ රූපය කියලා කියන්නේ. මේ හෘදේ රූපය කියලා කියන්නේ කලින් කතා කරා වගේම සුද්දාෂ්ටක ජීවිත රූපයට සුද්දාෂ්ටකයට ජීවිත රූපය සහ හෘදේ රූපයක් වීමෙන් හැදෙන රූප කලාපයක් තියෙනවා. ඒකට හෘදේ රූප කලාපය කියලා කියනවා. ඉතින් මෙතනදී මේ මේක අතිශයම විශේෂ රූප කලාපයක්. ඉතින් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒකට තමයි හෘදේ රූපේ කලාපය කියලා කියන්නේ. ඉතින් දැන් මෙතනදී මේ හෘදේ රූපේ කියන පරමාර්ථ ධර්මය වන්නේ මේ හෘදේ රූප කලාපයේ ඇතුලේ තියෙන ජීවිත රූපයට අමතරව තියෙන මේ හෘදේ රූපේ කියන රූප කලාපය. ඉතින් මේ හෘදේ රූප කලාපයේ අති විශේෂ ලක්ෂණය වන්නේ මේක තියෙන්නේ හෘදේ වස්තුව තුල. ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරමු. මේ හෘදේ රූපය තියෙන හෘදේ රූප කලාපයේ ඇසුරු කොටගෙන සිත බොහෝ විට පහළ වෙන්නේ මේ තුල තමයි. එතකොට මේ සිත පහළ වීමේදී මේ සිත අර අපි කලින් කතා කරා මේ වෙනකොට සිත් පහළ වෙන සැන් හයක් තියෙනවා. මොකද්ද කියලා මතක් කරනවා නම් ඇස, කන, නාසය, දිව සහ ශරීරය සහ අවසාන වශයෙන් මේ හෘදේ වස්තුව තුල. එතකොට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන් තුල පහළ වෙන සිත් අතරින් දුර්වලයි. ඒ දුර්වල අපි මේ වෙනකොට ඒ දුර්වල සිත් අපි මේ වෙනකොට කතා කරේ දල වශයෙන් කතා කරා. ඉතින් මේ සිත් මේ පින්නතුන්ට මතක නම් ඒ සිත්වල හැම වෙලාවෙදිම පහළ වෙන්නේ වැඩිම වශයෙන් චෛතසික 7යි. ඉතින් මේක අපි ඉදිරියේදී විදීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.
එවුනාට මේ හෘදේ වස්තුව තුල තමයි ඊට අමතරව පහළ වෙන අනිත් සියලුම සිත් පහළ වෙන්නේ අර කලින් සඳහන් කරපු හිත් වලට අමතරව පහළ වෙන අනිත් සියලුම සිත් අනිවාර්යෙන් පහළ වෙන්නේ මේ හෘදේ රූප කලාප ඇසුරු කරගෙන මේ සිත් වල චෛතසික 10 අවම වශයෙන් 10ක් හෝ උපරිම වශයෙන් 36ක් තියෙනවා ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැ මේ 10 11 12 ආදි වශයෙන් හැම සංඛ්‍යාවක්ම දක්වන සිත් පහළ වෙනවා කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරද්දී මේ චෛතසික ගණන වෙන වෙනම සාකච්ඡා කරමු මොන මොන චෛතසික ගණන් තියෙන සිද්ද පහළ වෙන්නේ කියලා ඒ වුණාට දැනට දැනගන්න මේ සිත් හැටියට ගත්තාම මේ හෘදේ වස්තුව තුල පහළ වෙන සිත් හැම වෙලාවෙදිම අර කලින් සඳහන් කර පංචේන්ද්‍රයන් වල තියෙන ප්‍රසාද රූප ඇතුරු කරගෙන පහළ වෙන සිත් වලට වඩා ප්‍රබලයි ඉතින් මේ හෘදේ රූපය ගැන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියන්නේ මොනවාද කියලා සාකච්ඡා කරනවා නම් ඉතින් මේ හෘදේ වස්තුව කියලාත් මේකට කියනවා ඒ කියන්නේ මේ හෘදේ රූපය කියන එක තමයි එනකොට මේක මේ අර කලින් කියපු රූපේ කලාපයේ ඇතුලේ තියෙන ජීවිත රූපයට අමතරව තියෙන අනිත් රූප කලා සමා වෙන්නේ ජීවිත රූපයට අමතරව තියෙන අනිත් පරමාර්ථ රූපේ තමයි හෘදේ රූපය කියලා කියන්නේ එතකොට මේකේ ලක්ෂණය මොකද්ද මනෝ ධාතු මනෝ විඥාන ධාතු උන්ට නිස්සේ වීම මෙහි ලක්ෂණය ඉතින් පින්වත්නි මෙතන මේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා කියන්නේ ඇත්තටම මේ අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මේ අපිට පහළ වෙනවා සිත් 89ක් ඒ සිත් 89 මේක ආකාර දෙකකට සාකච්ඡා කරනවා එකක් කෙටි ක්‍රමයට සාකච්ඡා කරද්දී සිත් 89ක් සාකච්ඡා කරනවා දීර්ඝ ක්‍රමයට සාකච්ඡා කරද්දී සිත් 121ක් ගැන සාකච්ඡා කරනවා ඉතින් අපි දැනට මේ කෙටි ක්‍රමයට කතා කරමු. ඉතින් මේ සිත් 89 දී අපි අර කලින් සඳහන් කරපු ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ස්තැන් වලදී පහළ වෙන්නේ සිත් 10යි. ඒ කියන්නේ ඇහි පහළ වෙන සිත් වර්ග දෙකක් තියෙනවා. පින් නිසා ඇහි පහළ වෙන සිත් සහ පව් නිසා ඇහි පහළ වෙන සිත්. ඒ වගේම කනේ පහළ වෙන සිත් වර්ග දෙකක් තියෙනවා. පව් නිසා සහ පින් නිසා කනේ පහළ වෙන සිත් නාසයේ තේ ආකාරයටම පින් නිසා සහ පව් නිසා නාසයේ පහළ වෙන සිත් දිවේ තේ ආකාරයෙන් පින් නිසා සහ පව් නිසා දිවේ පහළ වෙන සිත් ඒ වගේම කයේ ඒ ආකාරයටම පින් නිසා සහ පව් නිසා කයේ පහළ වෙන සිත් එතකොට මේ සියලුම සිත් තියෙන්නේ 10යි එතකොට ඒ කියන්නේ පහේව දෙකක් එතකොට මේකට මේ බුදුදහමේ සඳහන් වෙන වචනයක් තමයි ද්විපඤ්ඤ විඥානය. ද්විපඤ්ඤ විඥානය කියලා කියන්නේ ද්වි කියන්නේ දෙක කියන එක, පඤ්ච කියන්නේ පහ කියන එක, ඒ පහේව දෙකක්. අර පින් නිසා පහළ වෙන පහයි, පව් නිසා පහළ වෙන පහයි. එතකොට මේ ද්විපඤ්ඤ විඥානයේ හැර ඉතුරු සියලුම සිත් පහළ වෙන්නේ හදවත තුල තියෙන මේ හෘදේ රූපය කියන රූප කලාප ඇසුරු කරගෙන එහෙම නැත්නම් ඒ හැම විටම ඒ රූප කලාප ඇසුරු කරගෙන ඉතින් අර සිත් 89 හැටියට ගත්තොත් මේ 12 අයින් කරපුවාම තියෙනවා 76යි 79ක් ඔව් අර 10 සමා වෙන 12 නෙමෙයි 10 ද්විපඤ්ඤ විඥානයනේ එතකොට 10 අයින් කරපුවාම තියෙනවා සිත් 79ක් එතකොට මේ 79 අනිවාර්යයෙන්ම පහළ වෙන්නේ මේ හෘදේ රූපය තුලයි. ඉතින් මේ 79 තුලත් තියෙනවා දැනට මේ වචන විතරක් මතක තියාගන්න අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මනෝ ධාතු කියලා තුනක්. මනෝ විඥාන ධාතු කියලා 76ක්. එතකොට මනෝ ධාතු කියලා කියන්නේ පංචාද්වාරා වර්ජන සිත සහ සම්පටිච්ඡන කියලා සිත් දෙකක් තියෙනවා මේ තුනට කියනවා මනෝ ධාතු කියලා ඊට අමතරව තියෙන ඉතුරු සිත් 76ටම කියන්නේ මනෝ විඥාන ධාතුන් කියලා ඉතින් මේ දැනට වචන මතක තියාගත්තාම හොඳටම ඇති සරල වශයෙන්ම කියනවා නම් දැනට මතක තියාගන්න මේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියලා කියන්නේ අර කලින් සඳහන් කරපු ද්විපංච විඥාන එහෙම නැත්නම් ඒ 10 හැර ඉතුරු සියලුම සිත් පහළ වීමට නිස්සරේ වීම එහෙම නැත්නම් උදව් වීම තමයි මේකේ ලක්ෂණය. ඉතින්
ඒ ධාතු ද්වේයට මෙතන මේ ධාතු කියලා කියන්නේ මනෝ ධාතු කියන එකට ඒ තුනට මොනවාද මනෝ ධාතු කියලා කියන්නේ පංචාද්වාරා වර්ජන සිත සහ සම්පටිච්ඡන සිත් දෙක ඒ තුන මනෝ විඥාන ධාතු කියලා කියන්නේ ඉතුරු 76 මෙතන ඒ ධාතු ද්වේය කියලා කියන්නේ මේ මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු කියන දෙකට ඒ ද්වේයට ආධාර වීම කෘත්‍යයි ඉතින් සරල වශයෙන් කියලා කියනවා නම් මෙතන මේ තියෙන සියලුම සිත් 79ට ආධාර වීම තමයි මේකේ කාර්ය. ඒ දැරීම වැටෙන ආකාරයයි. එතකොට ඒ සිත් දරාගෙන සිටීම තමයි කවදා හරි නුවණට වැටෙන ආකාර වෙන්නේ. එතකොට මෙතනදිත් මේ ආසන්න කාරණේ වෙන්නේ කර්මජ භූත. මොකද මේ හෘදේ රූප කලාප ඇතිවන්නේ කර්මය නිසා. එතකොට ඒ රූප කලාප තුල තියෙන භූත රූප හතර තමයි මේ හෘදේ රූපේට ආසන්න කාරණේ. ඉතින් පින්නත් කොහෙද මේ හෘදේ රූපේ තියන්නේ කියලා මේ ඉතුරු කොටසෙදි සඳහන් වෙනවා. හෘදේ වස්තුව වනාහි හෘදේ මාංශයේ ඇතුළත පවත්නා ලේ ඇසුරු කොට සතර මහා භූතයන් විසින් සන්ධාරණාදී කෘත්‍යයන් කරන ලද උපකාර ඇතුව ඍතු චිත්ත ආහාරයන් විසින් උවතඹ කරන ලදුව ජීවිතේන්ද්‍රය විසින් ආරක්ෂා කරන ලදුව මනෝ ධාතු මනෝ විඥාන ධාතුන්ට හා ඒ සංප්‍රයුක්ත චෛතසික නිස්රේ වස්තු බව සිද්ධ කරමින් පවතී. චිත්ත චෛතසිකයන් වාසය කරන අර්ථයෙන්ම මේ හෘදේ රූපය වස්තු නම් වේමේ. ඉතින් අපි බලමු මේ කියන වාක්‍යයේ තේරුම මොකද්ද කියලා. ඉතින් මේ හෘදේ වස්තු වනාහි හෘදේ මාංශයේ ඇතුළත ඒ කියන්නේ මෙතන මේ දැක්වෙන රූපේ මේ මාංශයේ ඇතුළත තමයි තියෙන්නේ. ඇතුළත කොහෙද තියෙන්නේ? මේක ඇතුළත තියෙන ලේ ඇසුරු කරගෙන. ඉතින් මේ මීට කලිනුත් මේක පින්වතෙක් කලින් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ නවීන විද්‍යාවේ විද්‍යාවේදී මේ හෘදේ වස්තුව මේ අපි සල්ල කර්ම මගින් අලුත් කරලා වෙන හෘදේ වස්තු අයින් කරලා සල්ල කර්මයේ මේ કૃતિම හෘදේ වස්තු පවා බද්ධ කරනකොට කොහොමද මේ මරණේ සිදු නොවි පවතින්නේ කියලා. ඉතින් ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මේ හෘදේ වස්තුව තුල තියෙන ලේ ඇසුරු කරගෙන තමයි මේ හෘදේ රූපේ පවතින්නේ. ඉතින් ඒක විශේෂයෙන් සැලකිය යුතුයි. ඒක නිසා තමයි මේ කවදා හරි මේ ලේ නැති වෙද්දී ඒ සත්‍යය මරණයටපත් වෙන්නේ. මොකද ලේ නැති වුනාම හෘදේ රූපයට පවතින්න බෑ. හෘදේ රූපේ නැති වුනාම චිත්තයට පවතින්න බෑ. ඉතින් මේ ලේ ඇසුරු කොටගෙන තමයි මේක තියෙන්නේ. ඉතින් කොහෙද තියෙන්නේ? සතර මහා භූතයන් විතින් සන්ධාරණාදී කෘත්‍ය. මොකද මේ සන්ධාරණාදී කියලා කියන්නේ මේකේ මේ දරා ගන්නවා. එහෙම නැත්නම් මේ සන්ධරණය කියලා කියන වචනේ තේරුම මේ තද භාවයක් කියන දේ. ඉතින් දැන් මෙතනදී මේ මේකට උපකාර වෙනවා කියන එක මෙතන තියෙන්නේ. මහා භූතයන් විසින් උපකාරණ කෘත්‍ය කරන ලදුව, උපකාර ඇතුව දරන ලදුව. ඍතු කියලා කියන්නේ උෂ්ණත්වය. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය. ඊට පස්සේ චිත්ත ආහාරයන් විසින් උවතඹ ලදුව. ඒ කියන්නේ මේ උවතඹ ලදුව කියලා කියන්නේ මේ උපස්තම්බනේ එහෙම නැත්නම් උපකාරය ඇතුව තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතනත් විශේෂ කාරණයක් මේ ඍතුව කියන්නේ උෂ්ණත්වේනුත් ඒ වගේම චිත්තේනුත් මේට උපකාරයක් තියෙන ඊට චිත්තයෙන් ඊට පස්සේ ආහාරයෙන් ඒ කියන්නේ අපි ගන්න ආහාරයන් විසින් උපස්තම්බනේ එහෙම නැත්නම් උපකාරයක් ලැබුව උපකාරයක් ලැබමින් ජීවිතේන්ද්‍රය විසින් ආරක්ෂා කරන ලද්දු. අපි හැම වෙලාවෙම දන්නවා හැම වෙලාවෙම සියලුම කර්මජ රූප වලට මේ ජීවිතේන්ද්‍රය කියන විශේෂ රූප කලාපේ පරමාර්ථ රූපේ තියෙන්න ඕන. ඒක මගින් තමයි ආරක්ෂා කරන්නේ සියලුම කර්ම රූප. ඒ වගේ ආරක්ෂාව ලැබ මනෝ ධාතු මනෝ විඥාන ධාතුන්ට හා ඒහා සංප්‍රයුක්ත චෛතසිකයන්ට නිශ්චය වස්තු බව සිද්ධ කරමේ. ඒ කියන්නේ මෙතනදී මේ සඳහන් කරපු මනෝ ධාතු ත්‍රිකේ එහෙම නැත්නම් මනෝ ධාතු තුන සහ මනෝ විඥාන ධාතු 76ට නිශ්චය වීමට ආධාර කරමින් සහ මේවත් සමගම ඉපදෙන චෛතසිකයන්ට ආධාර වෙනවා සිද්ධ කරමින් පවතී. ඒ විදිහට තමයි මේ හෘදේ රූපේ පවතින්නේ. චිත්ත චෛතසිකයන්ගේ වාසය කරන අර්ථයෙන්. එතකොට මේ චිත්ත සහ චෛතසිකයන් වැඩිපුරම මේ පවතින මේ හෘදේ රූපය අසුරු කරගෙන ඒ වාසය කරන අර්ථයෙන්ම
මේ හුදේ රූපයට වස්තු කියලා වචනයක් කරනවා මේ වස්තු රූපය කියලා සමහර තැන්වලදී මේ හුදේ රූපේ සඳහන් වෙනවා ඉතින් මේකත් විශේෂයෙන් දැනගන්න මේ වස්තු රූපය කියලා කොහේ හරි තැනක සඳහන් වෙනවා නම් මේ කියන්නේ මේ හුදේ රූපය ගැනම තමයි ඉතින් මේක තමයි මේ හුදේ රූපේ විස්තරය ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා නම් මේ ජීවිත රූපය කියන්නේ මොකද්ද කියලා ඉතින් මේ වෙනුවට සෑහෙන අවබෝධයක් අපිට තියෙනවා මොකද්ද මේ ජීවිත රූපය කියන්නේ කියලා අපි මේ වෙනකොට කතා කරපු සියලුම කර්මජ භූත කර්මජ රූප කලාපවල මේ ජීවිත රූපේ තිබුණා ඊට අමතරව පින්වත්ටි තව විශේෂ රූප කලාපයක් තියෙනවා මේ ශුද්ධාෂ්ටකයේට ජීවිත රූපේ විතරක් එකතු වෙනවා ඒ ජීවිත රූපේ විතරක් එකතු වෙලා තියෙන රූප කලාපත් ශරීරය තුල තියෙනවා එතකොට ඒ වගේ රූප කලාපවලට කියනවා ජීවිත රූපේ කියලා ජීවිත රූප කලාප කියලා. එතකොට මේ ජීවිත රූප කලාප එතකොට මේ ජීවිත රූපේ තියෙන්නේ ජීවිත රූප කලාපවල විතරක් නෙමෙයි ජීවිත රූප කලාපය තුලත් ජීවිත රූපේ තියෙනවා මේ වෙනකොට සාකච්ඡා කරපු සීලූම අනිකුත් කර්මජ රූප කලාප තුලත් මේ ජීවිත රූපේ තියෙනවා. ඉතින් මේ සුද්දාස්ත්‍රයේ ජීවිත රූපයක් පමණක් එක්වීමෙන් හැදෙන නවක කලාපයට ජීවිත රූප කලාපයක් කියලා කියනවා. නවක කලාපයට ජීවිත රූප කලාපයක් කියලා කියනවා. එතකොට මේ ජීවිත රූපේට සමා වෙන්න මෙතන මේ පොඩි අතපසුවීමක් තියෙනවා මෙතන මේ ජීවිත රූපේ මේක ජීවිත රූප කලාපය කියලා නමේ කියලා නිවැරදි වෙන්න ඕන ජීවිත රූප කලාපේ නමේ කියලා එතකොට මේ ජීවිත රූප කලාපය විතරක් තියෙන එකට ජීවිත රූප කලාපය කියලා කියනවා එතකොට ජීවිත රූප කලාපයක් සමා වෙන්න ජීවිත රූපයක් විතරක් තියෙන එකට ජීවිත රූප කලාපය කියලා කියනවා සුද්දාස්තකයට ජීවිත රූපේ සමග තවත් මොකක් හරි සම්බන්ධ වුණාම ඒ රූප කලාපයට ඒ අදාළ අවස්ථාවවලදී වෙන නමකින් තමයි සඳහන් වෙන්නේ දැන් උදාහරණයක් හැටියට මේ අෂ්ට කලාපයට ජීවිත රූපේ සහ චක්කු ප්‍රසාදේ සම්බන්ධ වුණාම ඒකට අපි කියන්නේ චක්කු දශකය සෝත ප්‍රසාදි සම්බන්ධ වෙනවා සෝත දශකය. එහෙම නැත්නම් ඒකට භාව රූපයක් සඳහන් වුණාම භාව දශකය. ඒකට වස්තු රූපයක් එහෙම නැත්නම් හුදේ රූපයක් එකතු වුණාම එතකොට වස්තු දශකය. ඒ ආදි වශයෙන් සඳහන් වෙනවා. අෂ්ට කලාපයේ ජීවිත රූපේ පමණක් එකතු වුණාම ඒකට සඳහන් කරන්නේ ජීවිත රූප කලාපය කියන වචනේ තමයි. ඉතින් මේ ජීවිත රූප කලාපය කියන එකත් දැන ගැනීම අතිශයින්ම විශේෂයි. මොකද මේ ජීවිත රූපේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන පොඩ්ඩක් විස්තර කරපුවා මේ දේ තවත් පැහැදිලි වෙයි මොකද්ද මේ ජීවිත රූපේ එහෙම නැත්නම් රූප ජීවිතේන්ද්‍රය කියලාත් මේකට කියනවා මොකද මෙතන ජීවිතේන්ද්‍රය කියවහම මේ ජීවිතේන්ද්‍රිය දෙකක් තියෙනවා එකක් රූප ජීවිතේන්ද්‍රය අනිත් එක තව ජීවිතේන්ද්‍රය කියලා මේ චිත්තය ගැන කතා කරද්දිත් කතා වෙනවා ඒක නිසා මේකට මේ ජීවිත රූපේට රූප ජීවිතේන්ද්‍රය කියලා වචනකුත් තියෙනවා කියන දේ මතක තියාගන්න. එතකොට මේ රූපය ගැන සාකච්ඡා කරද්දි මේ ජීවිත රූපය කියලා කියන්නේ මොකද්ද? මේක මේ තමා හා එක්ව උපන් රූපයන් පාලනය කිරීම තමයි මේකේ ලක්ෂණය. මොකද පින්වත්ති මේ ජීවිත රූපය කියන දේත් ඇතිවන්නේම රූප කලාපී ඉපිදෙද්දි. නැතුව මේ කලින් රූප කලාපයේ මේ ජීවිත රූප කලාපයේ පැත්තක තිබිලා ඒ ජීවිත රූප කලාපයෙන් අලුත් අලුත් රූප කලාප ඉපදවනවා නෙමේ ජීවිත රූප කලාපයේ ඉපදෙද්දිම තමයි ඒ ජීවිත රූප කලාපයේ තියෙන ඒ ජීවිත රූපයේ තියෙන රූප කලාප ඉපදෙන්නේ ඒක නිසා තමා හා එක්ව උපන් රූපයන් පාලනය කිරීම තමයි මේකේ ලක්ෂණය ඒක විශේෂයෙන් දැනගන්න ඕන ඒ සහජාත සහජාත කියලා කියන්නේ එකට ඉපදෙන රූප පැවැත්වීම ඒකේ කෘත්‍යයයි. එතකොට ලක්ෂණය වන්නේ එක්ව උපන් රූප පාලනය කිරීම තමයි ඒකේ ලක්ෂණය. ඒකේ කෘත්‍ය වන්නේ ඒවා පවත්වීමට උපකාර වෙනවා. ඔවුන්ගේම සිටුවීම වැටහෙන ආකාරයයි. එතකොට ඒ දක්වන සහජාත රූපයන්ගෙම සිටුවා තිබවීම නගා සිටුවීම තමයි කවදා හරි නුවණට වැටෙන ආකාරය. ඒ වගේම මේකට ආසන්න කාරණේ වෙන්නේ තමා විසින් පැවැත්විය යුතු භූතත්‍රයම ආසන්න කාරණයයි. ඉතින් මේක සියුම් කාරණයක්. මොකද මේ සමහර විට මේ කොහොමද තමන් හා ඉපදෙන සහ තමන්ටම උපකාර වෙන දේවල් වලට නැවතත් උපකාර කරන්න කියන දේ ඉතා සියුම් කාරණයක්.
ඉතින් ඒ කෙසේ වෙතත් මේ ජීවිත රූපේ ලක්ෂණය සහ රස සහ පච්චුපට්ඨාන ඒ ආකාරයෙන් තමයි සඳහන් වෙන්නේ. ජීවිතේන්දිය කර්මජ හේයින් සහජාත රූපද කර්මජමය. තමා අයත් සන මාත්‍රයෙන් සිටුනා කර්මජ රූපයන්ට ජීවත් වීමට හේතු වීමෙන් ඒ පාලනය කිරීම ජීවේන්ද්‍රියන්දියේ ලක්ෂණයයි. ඉතින් දැන් අපි මේ වෙනකොට මේ ගැන අවබෝධයක් ඇති නැවතත් කියනවා නම් මේ කර්මජ භූත තනියම ඇති කර්මජ සමවෙන්න මේ ජීවිත රූපේ තනියම ඇති වෙන්නේ නැහැ ජීවිත රූපේ ඇති වෙන්නේ ඒ ජීවිත රූපේ පවත්නා රූප කලාපේ තියෙන අනිත් පරමාර්ථ රූපත් එක්කමයි එතකොට මේ අනිත් පරමාර්ථ රූපත් එක්කම මේ ජීවිත රූපේ එකට ඉපදෙද්දී මේකේ ලක්ෂණය වන්නේ මොකද්ද එකට ඉපදෙන අනිත් පරමාර්ථ රූපත් එක්කම මේ රූප කලාපයේ පාලනය කිරීම තමයි මේකේ ලක්ෂණය ඒ තමන් සමගම ඉපදෙන අනිත් සහජාත පරමාර්ථ රූප පැවැත්වීම තමයි මේකේ කෘත්‍ය ඔවුන්ගේ සිටවීම එහෙම නැත්නම් ඔවුන්ව ඔවුන්ට පණක් දීම එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවයක් දීම තමයි මේක කවදා හරි නුවණට වැටෙන ආකාරය එහෙම නැත්නම් එහි පච්චුපට්ඨානෙ. ඉතින් ඒකේ ආසන්න කාරණේ වෙන්නේ ඒ තමන් සමගම ඉපදුණු එකට මේ ඉපදුණු භූතයන් තමයි ඒකට ආසන්න කාරණේ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දැනගත යුතු දේ තමයි මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූපයාගේ හා මලවුන්ගේ රූපයාගේ වෙනස මේ ජීවිතේන්දිය හා සම්බන්ධ වූ කර්මජ රූපයාගේ හා උතු සමුට්ටාන රූපයන්ගේ වෙනසද ජීවිතේන්දිය විසින් කරන ලදී. එතකොට පින්වත්නි කවදා හරි සතෙක් මැරෙනවා කියලා කියන්නේ ඒ සතාගේ ශරීරය තුලින් මේ ජීවිතේන්ද්‍රිය තියෙන රූප කලාප සියල්ලම නැතිවීම තමයි ඒ සතා මැරෙනවා කියලා කියන්නේ. එතකොට යම් කිසි සතෙක් කවදා හරි මැරුණොත් ඒ සතාගේ ශරීරය සුල ජීවිතේන්ද්‍රිය කියන රූපේ නැහැ. ඒ කියන්නේ ජීවිත නවක කලාපේ සහ ජීවිතේන්ද්‍රිය කියන රූපේ තියෙන අනිත් සියලුම කර්මජ භූත රූප නැති වෙලා යනවා. එතකොට ඒ සතාගේ ශරීරය තුල තියෙන්නේ තනිකරම අෂ්ට කලාප පමණයි. එතකොට යම් කිසි සතෙක් මිය යනවා නම් ඒ සතාගේ ශරීරය තුල තියෙන තෂ්ට කලාප නිසා මිය ගිය සතෙක් සහ යම් කිසි සතෙක් නොවන ද්‍රව්‍යයක් අතර කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ සමහර වෙලාවට අපි විශේෂයෙන් කතා කරනවා මේ මස් මාළු කෑම පින්ද පවුද ඔය ආදී වශයෙන්. ඉතින් පින්වත්නි මේ මස් කියලා කියන්නේ හෝ මාළු කියලා කියන්නේ හෝ කිසිමම වශයෙන් පිනක් හෝ පවක් ඇති කිරීමට කාරණයක් නෙමෙයි. ඒක නෑ මස් මාළු නොකෑම හෝ මස් මාළු කෑම කුසලයක් හෝ අකුසලයක් හෝ වීමට කිසිම කාරණයක් නැහැ. මොකද මේ මස් මාළු කියන්නේත් අනිත් සාමාන්‍යයෙන් අජීවී වස්තු කියන්නේත් සර්ව සම්පූර්ණ වශයෙන් පරමාර්ථ ධර්මයානුව විග්‍රහ කර බලද්දී එකම ආකාරයයි. ඉතින් එක එක ආහාරයේ තියෙන මේ වෛද්‍ය විද්‍යාව හෝ වෙදකම අනුව වෙන වෙන බලපෑම් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හැමෝම දන්නවා අන්නාසි වගේ කෑමක් කනවා නම් ඒක ශරීරයට සැරයි කියලා කියනවා. ඒ වගේ තවත් මොකක් හරි කෑමක් කනවා නම් ඒක ශරීරයට සිසිල් කියලා කියනවා. ඔය ආදී වශයෙන් බලපෑම් තියෙන්න පුළුවන්. එහෙම නැතුව මේ මස් මාළු කෑම මේ විශේෂයෙන් සීලයක් හෝ සීලේ බිඳීමක් හෝ කර්මයක් හෝ කුසලයක් හෝ වන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන් දැනගන්න. ඉතින් ඒ වගේම යම් කෙනෙක් මේ යම් සතෙක්ව ඝාතනය කරලා කියලා කියනවා කියන්නේ මේ සතාගේ ශරීරයේ තුල තියෙන මේ ජීවිත රූපේ නැති කිරීම තමයි ඝාතනය කිරීම කියලා කියන්නේ. ඉතින් මේ යම් කිසි සතෙක්ගේ ශරීරයේ තුල තියෙන මේ ජීවිත රූපේ නැති කිරීමට දරන ප්‍රයත්නයත් එක්ක තමයි කර්මය කියලා හෝ ඒ කියන්නේ පව කියලා දෙයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙම නැතුව මිය ගිය සතෙක්ට මරණවා කියන සංඥාවෙන් මැරුවත් ඒ සතා ඇත්තටම මැරිලා නම් ඉන්නේ ඒ මොන 100ට 100ක් ඒ කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඒ සතා මරණවා කියන සංඥාවෙන් එන දුෂ්ට චේතනාව නිසා අකුසලයක් වුණාට සත්ව ඝාතන අකුසලයක් වන්නේ නැහැ. මොකද ඒ සතා තුල ඒ වෙනකොට ජීවිතේන්ද්‍රිය මියගිය සතා තුල ජීවිතේන්ද්‍රිය නැති නිසා.
ඒක නිසා මේ ජීවිතීන්ද්‍රිය හානි කිරීමට දරන චේතනාවම තමයි කර්මය වන්නේ. ඒක නිසා ජීවිතීන්ද්‍රිය නැති කිරීමම තමයි ඒකට දරන චේතනාවම තමයි ප්‍රාණඝාත අකුසලයේ වන්නේ. ඉතින් ආයුෂ කියලා කියන්නේ මේ ජීවිතීන්ද්‍රියටමයි. දැන් අපි දන්නවා අපේ ආයුෂ ගෙවිලා ගිහිල්ලා අපි මිය යනවා කියලා කියන්නේ ඇත්තටම මේ ආයුෂ ගෙවිලා යන්නේ මේ අපේ ශරීරයේ තියෙන ජීවිතීන්ද්‍රියට. මොකද මේ සිත කියන දේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. සිත් ධාරාවක් ලෙස එහෙම නැත්නම් සිත් પરම්පරාවක් ලෙස ගමන් කරනවා කවදා හරි නිවන් දකින්න අතුරුම. ඉතින් මේ ආයුෂ කියලා කියන්නේ මේ ජීවිතීන්ද්‍රියට. එතකොට තමාහා සම්ප්‍රයුක්ත දැන් දන්නවා මේ සම්ප්‍රයුක්ත කියන්නේ මොකද්ද කියලා. ඒ තමා සමග එකටම වෙන් කළ නොහැකි ලෙස සංයෝජනය වෙනවා කියන එක තමයි. තමාහා සම්ප්‍රයුක්ත ධර්මයන් ජීවත් වීමට උපකාර වන හේයින් ජීවිත නම් වේ. ඒක මෙතන මේ උදාහරණයක් තියෙනවා. හරියට මේ පියුම් දණ්ඩක්. ඒ කියන්නේ මේ නෙළුම් මලක මේ දණ්ඩේ තියෙන වතුර ඒ ජලයේ මතු නෙළුම් මලට වියලී යන්න නොදී මේ ආරක්ෂා කරන ආකාරයට මේ කර්මජ රූප ඒ කියන්නේ කර්මජ රූප තමාහ පවත්නා කාලය තුල ආරක්ෂා කරන හේයින් මේකට මේ ජීවිත රූපය කියලා කියනවා. තවත් උදාහරණයක් තියෙනවා. හරියට මේ රටවාසීන් එහෙම නැත්නම් රටවාසීන් කෙරෙහි ඊශ්වරත්වයේ පවත්නා ආරක්ෂා කරන පෘථිවි ඊශ්වරයෙකුසේ කර්මජ රූපයෙන් ඊශ්වරත්වයෙන් රක්තා හේයින් ජීවිතේන්ද්‍රිය නමුදු වේ කියලා කියන්නේ. දැන් මෙතන සරලවම කියනවා නම් හරියට රටවැසියන්ට ආරක්ෂාව සලකන රජෙක් වගේ ඊශ්වර වූ පෘථිවි ඊශ්වරයෙක් මේ පෘථිවියටම රජ කෙනෙක් වගේ හරියට මේ තමාහාම ඉපදුණු මේ කර්මජ අනිත් රූපයන් ආරක්ෂා කරන හේින්ද ජීවිතේන්ද්‍රිය වෙනවා. ඉතින් මේකත් ඇත්තටම මේ ජීවිතීන්ද්‍රිය ඇත්තටම මේ පවතින තැන් හැටියට දක්වනවා. ජටරාග්නිය මේ වෙනකොට දන්නවා මේ බඩගිනි හැදෙන ප්‍රදේශයේ හැර ජටරාග්නිය හා කෙස් ලොම් නිය අක්හා වියලිසම් යන ආදී ස්ථාන හැර ඉතුරු මුළු සිරුර පුරාම පැවතිනවා. ඒ කියන්නේ මේ මෙතන මේ අක් කියන තැන මං හිතන්නේ පොඩි වැරදීමක්. මේ ජටරාග්නියයි මේ අපි දන්න අර අපි මුලදී කතා කරපු මේ එන අක් කියලා කියන්නේ අග කියන තේරුම නෙවෙයිද? අනිය අක් නිය අග කියන වෙන්න ඇති. ඔව්. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඔව්. නිය අග කියන තේරුමනේ. එහෙම වෙන්න පුළුවන්. ඔව්. නිය අක්හා වියලිසම්. එතකොට මේ ඒ ප්‍රදේශයේ හැර ඉතුරු ස්ථානවල මේ ජීවිත රූපේ පවතින බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔය ආකාරයට මේ අපි දැන් හුදේ රූපේ ජීවිත රූපේ ගැන සාකච්ඡා කරා. ඉතින් තව අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න ඉදිලා තියෙනවා මේ ආහාර රූපේ කියන එක. ඉතින් ආහාර රූපේ එහෙම නැත්නම් ඕජා රූපේ කියලා කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරනවා නම් මේ පින්නතුන් සමහරවිට මතක ඇති. මේ අපි මුලදීම සුද්දාෂ්ටකය ගැන කතා කරද්දී සුද්දාෂ්ටකය ගැන කතා කරා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත රූප හතරකුත් වර්ණ ගන්ධ රස ඕජා කියලා උපාදාය රූප හතරකුත්. මෙතන මේ ඕජා කියන රූපය ගැන තමයි අපි දැන් සඳහන් අවසාන වශයෙන් සාකච්ඡා කරන්නේ. මේ රූප නිෂ්පන්න රූප 18 අතරදී. ඉතින් මොකද්ද මේ ඕජා රූපය කියලා කියන්නේ පින්වත්නි? මේකත් අති විශේෂ රූපයක්. ඇයි මේක අති විශේෂ වන්නේ? මේ ශරීර సంతාන තුල සත්ව సంతාන තුල පමණක් විශේෂ හැකියාවක් තියෙනවා. මේ කලින් සඳහන් කරපු අෂ්ට කලාපයේ තුල තියෙන මෙන්න මේ සෑම අෂ්ට කලාපයක් තුලම අනිවාර්යයෙන්ම තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ පරමාර්ථ රූප 8. මෙතන පළවෙනි තුන මහා භූත රූප වෙනවා. ඉතුරු රූප හතර උපාදාය රූප වෙනවා. එතකොට මෙතන මේ ඕජාව කියන දේ පාවිච්චි කරලා අලුතින්ම අෂ්ට කලාපයක් නිපදවීමේ හැකියාව තියෙනවා ශරීර సంతාන තුලදී පමණක්. ඒක අති විශේෂ කාරණයක්. මොකද මේ ඕජාවෙන් අලුතෙන් අෂ්ට කලාප නිපදවන්න පුළුවන් සත්ව సంతාන තුල පමණයි.
නිකං පිට තියෙන අෂ්ට කලාප තුලදී කවදාවත් සමා වෙන්න පිට තියෙන අෂ්ට කලාප තුල තියෙන ඕජාවෙන් අලුතෙන් රූප කලාපයක් නිපදවීමේ හැකියාවක් නැහැ යම් හේකින් මේ අෂ්ට කලාප ශරීරගත වුණොත් සත්වයේගේ පණ තියෙන සත්වයේගේ ශරීරයට ශරීරගත වුණොත් ඒ ඒ ශරීරෙත් ඒ සත්වයාගේ ශරීරය අනුව ඒ ඒ අෂ්ට කලාප තුල තියෙන ඕජාව මගින් අලුතින් තවත් අෂ්ට කලාප ඉපදීමේ හැකියාවක් තියෙනවා ඒ වලට කියනවා ඕජා ඕජාඨමක රූප කියලා කියන්නේ ඕජාව නිසා ඇති වෙන අෂ්ට කලාප කියන තේරුම ඉතින් අපි පොඩ්ඩක් මේකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කතා කරමු එතකොට පස්සේ පොඩ්ඩක් විස්තර කරන්න අදහස් කරනවා ඉතින් මේ ආහාර රූපේ කියලා කියන්නේත් එහෙම නැත්නම් ඕජා රූපේ කියලාත් කියන්නේ එහෙම නැත්නම් කබලින්ක ආහාර ආහාරය කියන්නේ කැබලික කන ආහාරය කියන වචනවලිනුත් පාවිච්චි වචනේ පාවිච්චි කරන්නේ මේ ඕජා රූපේ කියන පරමාර්ථ රූපේටම තමයි එතකොට ආහාර රූපේ කියලා කියන්නේ කබලින්ක ආහාර ආහාරය අංගමංගානුසාරී රස සංඛ්‍යාත සාර අංගමංගානුසාරී කියලා කියන්නේ මෙතන මේ ශරීරයේ තුල ගමන් කරන රස සංඛ්‍යාත කියලා කියන්නේ මේ ඕජා සංඛ්‍යාත සාරේ වූ ඕජාව ලක්ෂණයයි එතකොට මේකේ ලක්ෂණේ වන්නේ මේ කබලින්ක ආහාර ආහාරයේම තුල තියෙන සාරේ තමයි මේකේ ලක්ෂණේ වන්නේ එතකොට මේකේ මේක මේ පිඩු කොට අනුභව කරනෙහි මෙනම් වේ කියන්නේ හැම වෙලාවෙම මේක මේ සත්තු කන්නේ මේ පිඩු කොට කියලා කියන්නේ මේ කැබලි වශයෙන් හෝ ඒ ආකාර වශයෙන් කන බවක් අනුභව කරන බවක් තමයි මේ ආකාරයට දක්වන්නේ ඕජාට්ටමක රූපේ උපදවනෙහි ආහාර නම් වෙනවා එතකොට ඕජාට්ටමක රූප උපදවනෙහිනුත් ආහාර කියලා කියනවා. එතකොට මේක මේ ලක්ෂණ හැටියට මෙතනට එනකම්ම මේ සඳහන් වෙනවා. කබලින්ක ආහාරය අංගමංගානුසාරී රස සංඛ්‍යාතු සාරේ වූ ඕජාව ලක්ෂණයයි. පිනුකොට අනුභව කරන හේනුත් මේ නම කියනවා. එහෙම නැතුව තාමත් කියනවා ඕජාට්ටමක රූපය කියන්නේ ඕජාව නිසා අට්ටමක රූපෝ උපදවන හේනුත් මේ ආහාර කියන නම කියනවා. එතකොට මේකේ කෘත්‍ය වන්නේ ඒ ඕජාට්ටමක රූපය පැවැත්වීම කෘත්‍යය. එහෙම නැත්නම් ඇති කෙරවීම තමයි මේ ඕජාට්ට ඕජා රූපේ කෘත්‍ය වෙන්නේ කාර්ය වන්නේ. දැන් මෙතනදී සඳහන් කරේ නැතත් දැනගන්න විශේෂයෙන් නැවතත් සඳහන් කරනවා මේක වෙන්නේ සත්ව సంతානය තුල පමණයි සතෙක් තුල පමණයි. ඒ ඕජාට්ටමක රූපේ ඉපදවීම වශයෙන් රූපකායයට රුකුල් දීම වැටෙන ආකාරය. එතකොට අපි කවදා හරි ආහාර ගත්තාම මේ අපේ ශරීරයට දැනෙන මේ උපකාරය එහෙම නැත්නම් රුකුල් දීම තමයි මේක ප්‍රඥාවට වැටෙන ආකාරය. එතකොට මේකට ආසන්න කාරණේ වෙන්නේ කබල කබල කොට අනුභව කළ යුතු වස්තු ආසන්න කාරණේ. එතකොට ඇත්තටම මේ කන අෂ්ට රූප කලාප තමයි මේකට ආසන්න කාරණේ මොකද අෂ්ට කලාප තුල තමයි මේක තියෙන්නේ. එතකොට කබල කබල කොට අනුභව කළ යුතු වස්තු තමයි ආසන්න කාරණේ. ඉතින් මේ සත්වයන් යැපෙන ඕජාවට කබලින්ක ආහාර කියලා කියනවා. ඉතින් දැන් මේ කබලින්ක ආහාර ගැන කියද්දිත් පොඩ්ඩක් මේ සාකච්ඡාවේදී මේ කියන්න පුළුවන් මේ එක එක සත්වයන්ගේ මේ කර්මය අනුව ඒ සත්වයන්ට මේ දිරවීමේ හැකියාව ඒ කියන්නේ වෙනස් වෙනවාද අපි දන්නවා මේ කිඹුලන් වගේ සතුන් මැටිවල පවා තියෙන ඒ ඕජා රූපේ ගන්න සමත්. එතකොට මැටි කියන්නේ ඊටම රළු කෑමක්. එතකොට මේ මැටි කාලත් සමහර කිඹුලන් ඒ තුල තියෙන ඕජාව ලබා ගැනීම හැකියාව තියෙනවා කර්මයේ තියෙන ප්‍රබල බව නිසා අකුසල කර්මයේ. එතකොට මේ වලසුන් වැනි සතුන් මේ ඇට කාලා ඇට පවා දිරවීමේ හැකියාව තියෙනවා. ඒකත් ඉතින් ඒ සතුන් මැටි වලට වඩා ඇට සමහර වෙලාවට අපි ස්වභාවයෙන් රළු උනත් ඕජාව වශයෙන් වැඩි බවක් දක්වනවා. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට අපි මේ අහලා තියෙනවා අප්‍රිකාව වගේ රටවල මේ ඉතාම දිලිඳු මිනිසුන් මේ මැටි වලින් සදපු මේ රොටි වැනි ආහාරයක් කනවා. ඉතින් දැන් මෙතන මේ දැක්වෙන ඡාරූපෙත් තියෙන වෙනි දෙයක්. ඉතින් ඒ සමහර මිනිසුන්ගේ තියෙන අකුසල භවයේ
ප්‍රමාණය නිසා ඒ සත් ඒ මිනිසුන්ට ඒ වගේ ආහාර පවා දිරවීමේ හැකියාව කෑමට සිදුවීමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් අපි දක්වන මනුස්ස සමාජය තුල පවා දුප්පත් දුප්පත් මිනිසුන්ගේ කෑම රළුයි. ඊට වඩා පෝසත් මිනිසුන්ගේ රෑම ඊට වඩා සියුම්. ඊටත් වඩා ගම්වාසීන්ගේ කෑම සියුම්. ගම්වාසීන්ගේ කෑම වලට වඩා නගරවාසීන්ගේ කෑම සියුම්. නගරවාසීන්ගේ කෑම වලට වඩා මැති ඇමතිවරුන්ගේ කෑම සියුම්. මැති ඇමතිවරුන්ගේ කෑම වලට වඩා රජ වරුන්ගේ කෑම සියුම්. රජ වරුන්ගේ කෑම වලට වඩා දිව්‍ය දිව්‍ය ලෝකවල කෑම සියුම්. ඉතින් දිව්‍ය ලෝකවලත් ඔය ආදිවාසීන් ඉහළට ඉහළට යද්දී ඉහළ ඉහළ දිව්‍ය ලෝකවල කෑම පහළ පහළ දිව්‍ය ලෝක කෑම වලට වඩා සියුම්. ඉතින් මේ ආදිවාසීන් මේ මේ ඕජාවේ රළු බවක් තියෙනවා සියුම් බවක් තියෙනවා ප්‍රණීත බවක් තියෙනවා. ඉතින් ඒ ඒ ආකාරයට ඒක දැනගත යුතුයි. ඒ ඒක ඒ ආකාරයටම දැනගන්නවා වගේම ඉතින් අපි අනිවාර්යෙන් දැනගන්න ඕන ඒක ශරීරයට ගත හැකිවීම ගත නොහැකිවීම කෙසේ වෙතත් සියලුම අෂ්ට කලාප වල ඒකාන්ත වශයෙන්ම මේ ඕජා රූපේ තියෙනවා. ඉතින් තවත් මේ අප විසින් එක පොතක් කියවලා තියෙනවා මේ ත්‍රේණුකාණී චන්දවිමල ස්වාමින් වහන්සේගේම කවදාවත් මේ අෂ්ට කලාප හැර වෙන කිසිම රූප කලාපයක තියෙන ඕජාවෙන් රූප ඉපදිවිය හැකි බව තමයි උන්වහන්සේගේ පොතක සඳහන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට නයෙක් පණ තියෙන ගෙම්බෙක්ව ගිල්ලොත් ඒ ගෙම්බා ගේ ගෙම්බ මිය යනතුරු ඒ කියන්නේ ගෙම්බගේ ඒ තියෙන ශරීරයේ මිය යනතුරු හෝ ඒ ඒ ඒ ශරීරයේ දිරවන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මොකද මේක ඒකාන්ත වශයෙන් ගන්න එපා. දැන් මේ ශරීරිකවම ගෙම්බ සම්පූර්ණයෙන් මැරෙන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් අෂ්ට කලාපයක් තුල තියෙන ඕජාව පමණයි ගත හැකි කියලා කියනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ජීවිත නවක කලාපයක තුල තියෙන ඕජාව ගන්න බෑ. ඒ කියන්නේ චක්කු රූප කලාපයක තියෙන ඕජාව ගන්න බෑ. ඒක චක්කු කලාපයේ චක්කු රූප කලාපයේ මේ ගියාම ඒකේ තියෙන ජීවිත රූපයයි චක්කු ප්‍රසාදය නැති වුණාට පස්සේ අෂ්ට කලාපයක් වෙනවනේ. එතකොට විතරයි ඒක ගන්න පුළුවන් වෙන්නේ කියලා උන්වහන්සේගේ එක පොතක අපි කියවලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි මේ ආකාරයට මේ අද දින මේ නිෂ්පන්න රූප 18 අපි සාකච්ඡා කරලා අවසන්. ඉතින් මෙතනදී මේ දැක්වෙන ආකාරයට දැන් මෙතන නිෂ්පන්න රූප 18ක් තියෙනවා. මොකද්ද මේ නිෂ්පන්න රූප 18 කියනවා නම් නැවතත් මතක් කරනවා නම් පඨවි මහා භූත රූප 4 පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව. එතකොට මේක අපි සාකච්ඡා කරා. ප්‍රසාද රූප 5 චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ගාන ප්‍රසාදේ ජීව ප්‍රසාදේ කාය ප්‍රසාදේ. එතකොට මෙතන 9යි. ඊට පස්සේ ගෝචර රූප 5 සාකච්ඡා කරා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය පහක් හැටියට ගත්තත් ගණනය කිරීමේදී ගන්නේ නැහැ. එතකොට 9යි 4යි 13යි. භාව රූප 2යි ස්ත්‍රී භාව රූප සහ පුරුෂ භාව රූපේ. එතකොට 15ක් වෙනවා. අවසාන වශයෙන් අද සාකච්ඡා කරා හෘදේ රූපේ ජීවිත රූපේ සහ ආහාර රූපේ ඔක්කොම 18යි. එතකොට මේකට තමයි නිෂ්පන්න රූප 18 කියලා කියන්නේ. ඉතින් මේ නිෂ්පන්න රූප 18 ගැන විශේෂයෙන් තවත් සඳහන් කළ යුතු ඉතා කුඩා කොටසක් තියෙනවා. මොකද්ද මේ නිෂ්පන්න රූප වලට විශේෂ නම් සඳහන් වෙනවා. සභාව රූප, සලක්ඛන රූප, සම්මස්සන රූප සහ රූප රූප කියලා නම් හතරක් සඳහන් වෙනවා. ඇයි මේවට මේ නම් කියන්නේ? ඉතින් මේ රූප 18ටම තමන්ගේම ස්වායත්ත ස්වභාවයන් ඇති නිසා සභාව රූප කියලා කියනවා. ඒ කියන්නේ තම තමන්ටම අයිති ස්වාධීන ස්වභාවයන් තියෙනවා මේ රූප වලට. ඒක නිසා ඒවට සභාව රූප කියන එහෙම නැත්නම් ස්වභාව එහෙම නැත්නම් ස්වභාව කියන රූප නම කියනවා. ඊට පස්සේ මේ රූප වලට කියනවා සලක්කන රූප කියලා. මොකද පින්වත්නි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ඇත්තටම තියෙන්නේ මේ රූප වලට තමයි. ඒවා මේ උත්පාද ස්ථಿತಿ ජරතා ආදි වශයෙන් දැන් අපි දන්නවා රූපයක් ඉපදෙනවා. ඊට පස්සේ ස්ථිතියේ තියෙනවා. ස්ථිතියේ තියෙන අතරම ඒක ජරාවට යනවා. දැන් මේ පින්නතුන්ට මතක ඇති අපි මුලදීම කතා කරා ඒක ඒක කුඩාශනයේදී මේක ඉපදෙනවා. ඒක තමයි උත්පාදේ කියලා කියන්නේ.
එතකොට ස්ථිතිය කියලා කියන්නේ මේක ස්ථාවරව තියෙන කුඩාශන 49ක් තියෙනවා ඒකට ස්ථිතිය. එතකොට මේ ස්ථිතිය තියෙන කාලය තුලදීම මේක ජරාවටත් යනවා. එතකොට ජරතා කියන්නේ තේකමයි අන්තිම කුඩාශනයේදී මේක භංගයටපත් වෙනවා. එතකොට මේ ආකාර ආදි වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ සහ උත්පාදසිති ජරතා භංග යන සංකත ලක්ෂණ ඇති නිසා සලක්කන රූප කියලා කියනවා. ඊට පස්සේ විශේෂයෙන්ම මේ භාවනා කරද්දී මේ භාවනාවට අරමුණු වෙන්නේ මේ අනිෂ්පන්න රූප 18ම තමයි. මොකද පින්නද්දී අපි භාවනා කරද්දී අපි මේ බුදුදහමේ දැක්වෙන භාවනාවේදී අපි මුලදී මොකක් හරි දෙයක් ප්‍රඥප්ති වශයෙන් අරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් ඇවිල්ලා අපි ඉස්සෙල්ලාම හිතමුකෝ අපි කෙස් ගැන හිතලා භාවනා කරන්න පටන් ගන්නවා කියලා. එතකොට කෙස් ගැන හිතලා භාවනා කරගෙන කරගෙන යද්දී ඊට පස්සේ අපි කෙස් වල තියෙන රූප කලාප වලට තමයි යන්නේ අන්තිමේදී. ඊට පස්සේ මේ රූප කලාපයේ තුල තියෙන මේ පරමාර්ථ රූප ගැන එකිනෙක ඇහිඳමින් තමයි භාවනා කරන්නේ. කෙස්වල නම් ගත්තොත් කෙස්වල සාමාන්‍යයෙන් උඩ කොටසේ තියෙන අෂ්ට කලාප මොනවද? අපි වෙනත් දෙයක් කරනවා. දැන් චක්කු වස්තුව ගත්තොත් මම කියන්නේ මේ චක්කු මේ මාංශ චක්කුව ගත්තොත් ඒ කියන්නේ මේ ඇහි තියෙන මේ බෝල වගේ චක්කුව ගත්තොත් ඕකේ තියෙනවා රූප කලාප කොටස් කීපයක්. දැන් උදාහරණයක් ඇරෙන්න මේ මාංශ චක්කුව ඇතුලේ අෂ්ට කලාප තියෙනවා. ඊට අමතරව මේ මාංශ චක්කුව ඇතුලේ රූප නවක කලාප මේ ජීවිත නවක කලාප තියෙනවා. ඒ කියන්නේ අෂ්ට කලාපයට ජීවිත රූපයේ එකතු වීමෙන් හැදුණු ජීවිත නවක කලාප තියෙනවා. එතකොට තවත් මේ මාංශ චක්සුව ඇතුලේ කාය දසක කලාප තියෙනවා. ඒ කියන්නේ අෂ්ට කලාපයට ජීවිත රූපයත් කාය ප්‍රසාදයත් එකතු වීමෙන් හැදුණු කාය දසක කලාප තියෙනවා. එතකොට ආයමත් මේ මාංශ චක්සුව තුල තියෙනවා චක්කු දසක කලාප. ඒ කියන්නේ අෂ්ට රූප අෂ්ට සුද්ධාෂ්ටකේට ජීවිත රූපයත් චක්කු ප්‍රසාද රූපයත් එකතු වීමෙන් හැදුණු චක්කු දසක කලාප තියෙනවා. ඉතින් ඒක ආකාරයට තමයි විදර්ශනාව කරන්නේ. කොසේ වෙතත් කුමන කොටස අරමුණු කරලා කරත් ඊට පස්සේ අරමුණු කරපු කොටස කුඩා කුඩා වලට විදර්ශනාව මගින් විභජනය කරමින් දැකලා අන්තිමේදී ඒ දකින රූපයේ තුල තියෙන රූප කලාප ඇහිඳගෙන ඊට පස්සේ රූප කලාප පරමාර්ථ ධර්ම වශයෙන් වෙන වෙනම විභජනය කරමින් දකින්න පුළුවන් බව තමයි විදර්ශනාවේ සඳහන් වෙන්නේ. ඇත්තටම පිටවන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්න පුළුවන් බව බුදුදහමේ සඳහන් වෙනවා. මේ එක එක රූප කලාප වල තුල තියෙන පරමාර්ථ රූප පවා. ඉතින් ඒක නිසා භාවනාවට අරමුණු වශයෙන් ගන්නෙත් මේ දක්වන නිෂ්පන්න රූප 18 නිසා මේවට සම්මස්සන රූප කියලා කියනවා. අවසාන වශයෙන් මේ රූප 18ම තමයි රුප්පණ ලක්ෂණයට එහෙම නැත්නම් අනිත් රූපයන් නිසා ඒකාන්ත වශයෙන් මේ රුප්පණයට එහෙම නැත්නම් වෙනස් වීමට එහෙම නැත්නම් පීඩාවට පත් වෙන්නේ ඇත්තටම මේ දක්වපු රූප 18ම තමයි. ඉතින් ඒක පස්සේ මේ අනිෂ්පන්න රූප ගැන කතා කරද්දී හොඳටම අවබෝධ වෙයි. මේ අනිෂ්පන්න රූප ඒ වගේ ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ රුප්පණයට ඇත්තටම පීඩාවට පත් වෙන හේයින් මේකට රූප කියලා කියනවා. ඉතින් මේ නිෂ්පන්න රූප 18ට කියන තවත් නමක් තමයි සභාව රූප, සලක්කන රූප, සම්මස්සන රූප සහ රූප කියන නම්. ඉතින් මේවාට නිෂ්පන්න රූප යන නම යොදන්නේ ඒවා ස්වයත්ත ස්වභාවයෙන්ම ග්‍රහණය කළ හැකි නිසාය. එතකොට මේවා ඒ අර කලින් සඳහන් කරා වගේම තම තමන්ට අයිති ලක්ෂණ තියෙන නිසා ස්වායත්ත වශයෙන්ම අපිට වෙන වෙන වශයෙන්ම දැකිය හැකි ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ආකාරයට අද අපි මේ රූප 28 තුල තියෙන නිෂ්පන්න රූප 18 ගැන සාකච්ඡාවෙන් මේ නිෂ්පන්න රූප 18 සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් දවසේදී මේ අපි අනිෂ්පන්න රූප 10 ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දින මේ සාකච්ඡාවට සහභාගී වුණු සියලුම දෙනාටත් ඉතින් ඒ වගේම මේ සංවිධානයේට සහයෝගය දක්වපු සියලුම දෙනාටත් ඉතාමත් හදපිරි පුණ්‍යානුමෝදනා සිදු කරමින් මේට ඉතාම උත්සාහයෙන් සම්බන්ධ වෙන මේ සියලුම පින්නතුන්ට මේ ධර්ම සාකච්ඡාවේදී
අහන්න දකින්න ලැබෙන දේවල් වලින් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගෙන වහා වහා නිවා අවබෝධය සඳහා මේ පින් උපකාර වෙන්න කියලා පින් අනුමෝදනා කරමින් අපි සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දින සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.